සුබ දවසක් වේවා විශේෂයෙන්ම අද දවසේ ප්‍රධාන මාතෘකාවක් බවට රටේ පැවැත්වෙන්නට නියමිතව තිබුණා මැතිවරණය සම්බන්ධයෙන් කතා කරනවා රටේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝ පණිවිඩයක් නිකුත් කරලා එතුමා ඒ පණිවිඩය කියලා තියෙනවා මේ COVID-19 වගේ වසංගතයක් අපිට මර්ධනය කරන්නට හැකියාවක් තිබුණ නැත්තේ විශේෂයෙන්ම ව්‍යාපාරන කාලය තුළ රටේ ඇතිවෙච්ච ආර්ථික තත්ත්වය නිසා ණය බර නිසායි කියලා. ඇමරිකාව ඉන්දියාව වගේ ශක්තිමත් ආර්ථික තියෙන රටවල් ඒ මර්ධනය කරපු විදිහත් එතුමා කියලා තියෙනවා. ඉතින් අද මං හිතන්නේ එතුමාට අමතක වෙලා තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන රජය පත් වෙන වෙලාවේ එතුමා මේ රට බාර දුන්නේ බිලියන 10000ක විදේශ ණයත් එක්ක. ඒ විතරක් නෙමේ රටේ සම්පත් විදේශවලට විකුණලා. අර ගෝල් ෆේස් එක ළඟ ඉදිකරන පෝට් සිටි එක සම්පූර්ණයෙන්ම චීනෙට විකුණලා තිබුණේ. ඒ විතරක් නෙමේ හම්බන්තොට වරාය චීනෙට උගස් තියලා තිබුණේ. ඒවා ඔක්කොම නිදහස් කරගෙන ආර්ථිකයට බරක් නොවන විදියට ජනතාවට බරක් නොවන විදියට වැඩ කටයුතු කරපු නිසා තමයි යහපාලනේ පහුගිය කාලය තුල අපිට ජනතාවට නොයෙකුත් විදියෙ සහන දෙන්න පුළුවන් වුණේ. එතුමා මීට ඉස්සෙල්ලා කිව්වා මේ රටේ සරුංගලය චීනෙන් ගෙන්නන තත්වයකට පත් වුණා කියලා. එතුමාට අමතක වෙලා තියෙන දේ තමයි 2005 ඉඳලා 2010 15 වෙනකන් මේ රටේ ජනාධිපතිවරයා හැටියට අවුරුදු 10ක් තිස්සේ මේ රට වැඩියෙන්ම චීනේ දේවල් මේ රටට එන්න පටන් ගත්තේ සහ චීනෙට ඕන විදියට වැඩ කරන්න පටන් ගත්තේ එතුමාගේ කාලේ කියන එක අද එතුමාට අමතක වෙලා තියෙනවා. චීනේ විතරක් නෙමෙයි විදේශවලින් වෙන වෙන ආයතනවලින් මුල්‍ය ආයතනවලින් විශාල ප්‍රමාණයේ ණය අරගෙන තිබුණා. ඒ වගේම මේ කැබිනට් මණ්ඩලයෙන් ඇමතිවරේ කීය පෙරේදා ලොකු දෝෂාරෝපණයක් කරලා මැතිවරණ කොමිෂන් සභාවට කියනවා ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නේ කියලා කිව්වහම එතුමා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න අවශ්‍ය නැහැ ව්‍යවස්ථාවේ සඳහනක් නැත්නම් මැතිවරණය පවත්වන්න නියමිත දිනයට පවත්වන්න බැරි වෙනකොට ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහනක් නැත්නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න එක මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය කියලා. මම ඇත්තටම කනගාටු වෙනවා. එතුමා මම හිතන්නේ උගත්කමක් අධ්‍යාපනයක් ලැබලා ඇති. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයක මතයක් විමසන්නේ ගරු ඇමතිතුමා මේ කාටවත් ඕනෙ හින්දා නෙමෙයි.